ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිරස්තල වෙත මිග්යානා බැඳුම් කර සීනිබදු VHF මත්පැන් ස්ටිකර් චීන පොහොර නැනෝ පොහොර මල්වානේ ගෙවල් පැන්ඩෝරා පේපර් වල හොරු කවදද හිරේ යන්නේ කියලා අද ටෙලිවැකියෙන් අද ඉන්නේ දේශපාලන නායකින් නෙවෙයි වහල්ලු මිහින්තලා විහාරාධිපති හිමිගෙන් චෝදනා දැන් අවධානය දේශීය පුවත් වෙත දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඔබ දන්නවා අද ලියන්නේ 515 වෙනි ටෙලිවැකිය කියලා. මේ රටට මේ කල ගියේ මේ රට බංකොලොත් උනේ බංකොලොත් කලේ අංක 1 හොරකම. අංක 2 නාස්තිය සහ දූෂණය. අංක 3 අකාර්යක්ෂමතාව කියලා ඔබට අද පිළිගන්න ඕන තරම් අප සාක්ෂි කරුණු ටෙලිවැකි වලින් ඉදිරිපත් කරලා තියෙනවා, පෙන්නලා දීලා තියෙනවා. වැඩියෙන්ම මේ රටේ දූෂණ වංචා අක්‍රමිකතා හෙළි කරන්නේ විගණන වාර්තාවලින්. රජයේ විගණකාධිපති ඇතුළු පිරිස ඊට කරන කැපකිරීම හරි වැදගත්. බරපතල නිලධාරි හිඟේසෙම අඩු පහසුකම් මැද්දේ වුණත් මේ ගානට හරි කරන මේ හෙළිදරව් කිරීම හරි වටිනවා. ඊළඟට කෝපාහා කෝප් කමිටු. හිටපු ගමන් මේ කමිටු ඇතුළේ නම් ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහන අයුරුත් අපි දකිනවා. කොහොම වුණත් ඊටම පැහැදිලිව වංචාවක්, හොරකමක්, දූෂණයක් අතිශය පහත් අක්‍රමිකතාවක් කියලා පේන්ට තියෙද්දිත් හොඳට පැහැදිලිව පේන්ට තියෙද්දිත් හිරේ ගිය එක හොරෙක්වත් නැණි නේද? ඒ වගේම තමයි රැකියාව අහිමි වුණු එක හොරෙක්වත් නැණි අප්පා. ඒක තමයි අප නිතර ලියන්නේ ඒ හොරුන් මේ හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ කියලා. ඒ හොරුන් මේ හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ කියලා. දෙගොල්ලොම හොරු. මේ දෙගොල්ලොම කිව්වේ සමහර දේශපාලුවන්ට හා නිල් පාට කොළ පාට ටයි මාරුවෙන් මාරුවට දාන නිලධාරින්ට. හොඳේ හොරකම පෙන්නලා ඇඟිල්ලෙන් ඇහැට ඇනලා පෙන්වත් මේ සිස්ටම් එක ඇතුලේ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ කියන්ට හොඳම උදාහරණේ දෙන්නෙත් විගණකාධිපති දෙපාර්තමේන්තුවම තමයි. වත්මන් විගණකාධිපති WPC වික්‍රමරත්න කියනවා විගණකාධිපති දෙපාර්තමේන්තුව මොන තරම් නිර්දේශ දුන්නත් දූෂණ වංචා අක්‍රමිකතා නතර කරන්න ක්‍රම සහ විදි යෝජනා කළත් මේ තාක් සත්ත පහක වැඩක් වෙලා නැහැ කියලා. විගණකාධිපතිමයි කියන්නේ මේ දූෂණ වංචා හොයන වාර්තා හදන්න, පරීක්ෂණ කරන්න රුපියල් කෝටි ගණන් වියදම් කරනවා. මේ විගණන නිර්දේශ ක්‍රියාත්මක කිරීම නීතියෙන් බලාත්මක කළ යුතුව තිබෙනවා. මේ විගණන වාර්තා ගරු අධිකරණයට රැගෙන ගිහිල්ලා දඬුවම් දෙන්න හොරාගෙන් මුදල වගේ දෙතුන් ගුණයක් අය කරගන්නට, අය කරගෙනත් හිරේ යවන්නට නිවැරදි සිස්ටම් චේන්ජ් එකක් ඕනි. ඒ සඳහා සත පහක්වත් හොරකම් කලියේ නැති කණ්ඩායමකට රට බාර දිය යුතු වෙනවා. ඔබ තමයි ඒ සඳහා නිවැරදි තීරණයක් ගත යුත්තේ. ගමේක මොනවා වුණත් අපිට හාල් දුන්නා, අපිට පොල් දුන්නා, මරණ ගෙදර ආවා, ලොකු කොළුවට රස්සාවක් දුන්නා. ඒ වුණාට ඉතින් ලොකු කොළුවා රස්සාව කළාට ජීවිතේම දුකේ කියලා හිතෙන්නේ නැත්තම් ඔබ තාම සක්‍රීය පුරවැසියෙකු වෙලා නැහැ. නිකමට වගේ අපේ රටේ හොරා කාපු මෑත අවස්ථා ටිකක් මතක් කරන්නම්. අවශ්‍ය නම් සවිස්තරාත්මකව ඉදිරියේදී ලියන්නම්. ලිපිගොනු අප සතුව තිබෙනවා. හොඳේ මිග්යානා ගණදෙනුව මතකද? වැඩි විස්තර හරියට හොඳට ලියන්න ගිහිල්ලා ලසන්තට මහමග ජීවිතය අහිමි වුණා. මිග්ජෙට් කියලා තමයි ඉතින් රටම කතා වුණේ නේද? ඊළඟට ඔබට මතකද ග්‍රීක බොන්ඩ් වංචාව? ඊළඟට ඔබට මතකද බැඳුම් කර වංචාව? ඒකට නම් ඉතින් අපිට දැන් hina hina කියලා තමයි කියන්න වෙන්නේ නේද? ඊළඟට ඔබට මතකද ඉමක් කොනක් නැති අද තාම හොයාගන්න බැරි ඖෂධ ගැහිලි ඖෂධ මාෆියාව නේද? ඒ වගේමයි අර ඊයේ පෙරේදා ආපු VFS ගේම
නේද? ඊළඟට පොල් තෙල් වංචාව, පාම් පිටි බදු ගේම, චීන පොහොර නැවේ ගේම, නැනෝ පොහොර වංචාව, සුදු ලුණු වංචාව, සහල් මාෆියාව, සුරා බදු ගේම් එක, බදු මගහැරීම නේද? බදු නොදැක්ක වගේ සිටීම. LNG ගනුදෙනු අර නිව් ෆෝට්‍රස් වැඩි. ඊළඟට ගල් අඟුරු ටෙන්ඩර් ගැහිල්ල, මග නැගුම, කෝටි 200ක් විතර වංචාව. එතකොට ඇඹිලි පිටියේ ඒස් පවර් ගේම්. ඊළඟට මේ පළාත් පාලන ආයතන 109ක් විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුව තියපු කෝටි 109ක පොල්ල. ඇයි අප්පච්චේ සීනි බදු වංචාව නේද? එතකොට මේ මත්පැන් වල අර ආරක්ෂිත ස්ටිකර් ගේම්, ඔය අපනයන ණයරක්ෂණ සංස්ථාවේ මගඩි, ඔය ඔක්කොම විගණන වාර්තාවල තියෙනවා. හරිය. ඊළඟට සමාගම් දෙකක් විතර බිලියන 1.5ක් සුරා බදු ගෙවන්නේ නැතිව යටිමඩි ගහගෙන ඉන්නවා. බෑ 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 කී කී ගෙනාපු එළුවන්ගේ වංචාව, ශල්‍ය ගෝස් කෝටි 8 වංචාව, ඖෂධයේ වාහන, ඔය සෞඛ්‍ය වාහන 1794ක් බහිරව ඇගිල්ලා කියලා විගණන වාර්තාවක තියෙනවා. වාහන 1794ක්. හොඳේ, මහජන මුදලින් සිල් රෙදි බෙදීම, තහඩු බෙදීම, කැරම් බෝඩ් නඩුව නේද? අම්මලා තාත්තලාගේ සොහොන්කොත් මහජන මුදලින් හදපේක, මල්වානේ සුපිරි බංගලාව, මාතර බ්‍රවුන් සිල් නිවස, දක්ෂිණ අධිවේගයේ ගැහිලි, ශ්‍රී ලංකන් ගුවන්යානා මිලදී ගැනීමේ වංචාව, පැන්ඩෝරා පේපර්ස් ලියනවා නම් මේ ගෙවුණු අවුරුදු 10-15ක කාලය තුල විතරක් රුපියල් බිලියන ගණනක වංචා ගැන ලියන්න පුළුවන්. හොඳේ, ඇත්තටම දේශීයව හොරාකාලා විදේශ රටවලට ඇද්ද මහා ධනස්කන්ධය නිසා මේ රට බංකොලොත් වුන බව අවිවාදාත්මකයි. සිංගප්පූරු ඇතුළු බොහෝ රටවල් අපිව පසු කරගියේ වංචා දූෂණ හොරකන් බිඳුවටම නැති කළ නිසායි. දූෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන් තොර රටක් සඳහා නීතිය මත පාලනය සහිත අලුත් සිස්ටම් චේන්ජ් එකකට, අලුත් ටීම් එකකට රට බාර දිය යුතුව තිබෙනවා කියලා මතක් කරමින් තෙලිවැකිය අවසන් කරනවා. මෙවර පොසොන් මංගල්‍ය වෙනුවෙන් සිදු කළ යුතු මැදිහත්වීම් වලින් රජය බැහැර වී ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන හිමියන් පවසනවා. වර්තමානයේ සිටින්නේ දේශපාලන නායකයන් නොව වහලුන් බවටයි උන්වහන්සේ චෝදනා කරන්නේ. අද දේශපාලන නායකයෝ නෙවෙයි ඉන්නේ, වහල්ලු සහ ඒ සම්බන්ධ වෙච්ච අනුගාමිකයෝ ඉන්නේ මේ රට තුල. ඒ හින්දා මිහිඳු මහරහතන් වහන්සේ එහෙම මිත්‍යාවෙන් වෙලිච්ච පිරිස සම්යද්දෘෂ්ටිකයන් බවට පරිවර්තනය කරේ පොසොන් පෝයක් දවසක. වර්තමාන පාලනය කරන අය රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව මේ යුතුකම වගකීම රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු දෙයක්. ඒක මම නිසා ඒකෙන් මඟහරිනවා නම්, බැහැර වෙනවා නම් රටේ මිනිස්සු වෙනුවෙන් කරන ද්‍රෝහි ක්‍රියාවක්. මිනිස්සුන්ට ආගම අදහන්ඩ, මිනිස්සුන්ට ඒ ජාතික සැමරුම සමරන්ඩ අවස්ථාව ලබා නොදෙනවා කියන්නේ රටේ ජනතාවගෙන් පළිගන්න එකක්. මගෙන් නෙවෙයි, ආගමෙන් ජාතියෙන් මිහිඳු මහරහතන් වහන්සේගෙන් පළිගැනීමේ ක්‍රියාවක් මේ කරන්නේ. එහෙනම් තමයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සිවිල් ආරක්ෂක බටේක්වත් මෙතන රාජකාරියට යොදවන්නේ නැත්තේ. අපිත් එක්ක තියෙන වෛරය පිරිමහන්ඩ බජට් එකෙන් ලක්ෂ 50ක් වෙන් කරලා තියෙනවා. ඒ 50 තමයි ඔය දෙන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ 50 මම ප්‍රතික්ෂේප කරන්න හේතුව තමයි ඒ 50ෙන් කිසිසේත්ම මේක කරන්නවත් බෑ. ඒ වගේම ඒ 50 අරගෙන මට තවත් සම්මාදම් කරලා ඒ කටයුතු කරන්න පුළුවන්. ඒ 50 නැතුවත් මට කරන්න පුළුවන් රටේ ජනතාවගේ ආධාරෙන් උපකාරෙන්. මේ අය කියයි අපි ලක්ෂ 50ක් දුන්නා. මෙන්න අපේ රජයේ මැදිහත්වීම. ඉතින් ලක්ෂ 50 දීලා ආණ්ඩුවට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා තමයි මං ලක්ෂ 50 ප්‍රතික්ෂේප කරන්නේ. මෙතන කෝටි ගානක ශ්‍රමදායකත්වයක් අවශ්‍යයි. ආරක්ෂාවක් අවශ්‍යයි. ලක්ෂ 20කට 30කට ආසන පිරිසක් එනවා. ඒ හින්දා ඒ යුතුකමින් බැහැර වුණ ආණ්ඩුව ගිය අවුරුද්දේ ඉඳලා. ඒ හින්දා සමහර ජනාධිපති ලේකම් කාර්යාලේ, ඒ වගේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ආණ්ඩුව නියෝජනය කරන අය කියලා තියෙනවා මිහින්තලේ පින්කමට උදව් කරන්න එපා කියලා. කොහොමද වෛරේ? ඉදිරි වසර පහ තුළ AI තාක්ෂණය මෙරට සෑම ක්ෂේත්‍රයකටම ව්‍යාප්ත කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනුයි. AI තාක්ෂණයේ හෙවත් කෘත්‍රිම බුද්ධිය මෙරටට හඳුන්වා දීම පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සමග ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
AI තාක්ෂණයේ හෙවත් කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම පිළිබඳව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්‍යාර්ථීන් එක්ව සකස් කළ යෝජනාවලියද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. විශ්වවිද්‍යාල කිහිපයක් විසින් AI තාක්ෂණයේ භාවිතයෙන් ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව පෙන්වා දුන් විද්‍යාර්ථීන් එම ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය සහ ඉලක්ක පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබුවා. ශ්‍රී ලංකා has to leapfrog. ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතුයි. ඒ වැඩපිළිවෙල ඉදිරි වසරේදී ආරම්භ කරනවා. වසර පහක් තුළ කෘත්‍රිම බුද්ධිය මෙරට සෑම ශාස්ත්‍රයකම ප්‍රවර්ධනය කිරීමයි අරමුණ. එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරී තිබෙනවා. රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්න නම් අප ආනයන මත යැපෙන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් කරා කඩිනමින් පරිවර්තනය වෙන්න ඕනේ. විදේශ ණය ගෙවීම සඳහා 2027 සිට 2040 දක්වා කාලය ලැබී තිබෙනවා. 2035 වන විට ලංකාවේ ආර්ථිකයේ සැලකිය යුතු පරිවර්තනයක් ඇති කිරීම එහි කොන්දේසියක්. කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණයේ රට තුළ ප්‍රවර්ධනය කිරීමට අප උත්සාහ ගන්නේ ඒ ආර්ථික ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙනුයි. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.